කමක් නැ රීලෝඩ් එකක් දාගෙනම කතා කරනවා ලෝකෙට ණය වෙලා දේවාලෙට සල්ලි වේදම් කරන්න දෙන්න බෑනේ සුමිත් කියන අහිංසක දුප්පත් කොල්ලේ කමක් නැ ගෙදර ගිහින්ම කතා කරනවා Swethi ki paari inna kela, paaran chuna. Chuta balle inna kela, duokin maav. Eko honda hi. Kohmat man kapi lagengwa ki phone number ki lang kata karan hi thi. Ah. Emo kudde? Ma kare. Adisiyat the emo natta. Adisiyat ne me. Evo nata man Sumit gyan hitalam ek kiya na ave. Sumit hital ne pa me man Sumit ke deval bol tangli gahanwa kela. Evo nata kaagi unat salli. අම්මා දොස්තර කෙනෙකුට අකමැති හින්දා එයාගෙන ඉන්නේ ගැළපෙන කෙනෙක්ව මේ ආන්ටි වැදගත් විදිහට කතා කරන්නේ අනේ ඔව් වැදගත් අම්මගේ මහලුකු දෝනි වැදගත් කමටනේ මේ හොයාගෙන ඉන්නේ මට නම් සන්තෝෂි බෑ දෙයි යා පිළු මෙන්නම් කොන්දොස්තර කෙනෙක් කියලා කියන්නත් බෑ. මොකද කොන්දොස්තරලගේ ඇඟේ සිමිති නෑනේ. ආන්ටි මෙයා දොස්තරද කොන්දොස්තරද කියන එක මට වැඩක් නෑ. මං කැමති කොන්ද පණ තියෙන පිරිමියෙක්ට. ඔව් මෙයා මේසන් බාස් කෙනෙක් තමයි. ඔය ලොකු ලොකු නෝනලාගේ ලොකු ලොකු ගෙවල් හැදෙන්නේ මේ වගේ පුංචි මිනිස්සු අතින්. ඔය නෝන්ජල් දොස්තරල ළඟ නැති මනුස්සකම මේ මනුස්සයා ළඟ තියෙනවා. අරුවා කවුරු දුර දන්නේ නැනේ බං කියලා දින්නේ එනකොට පරක් වෙයි බං ඒ දැන් නම් මට බඩිනී බං යකෝ අන්තනේ කීප විතර වැඩි ඈතක නෙමෙයි මං ගිහිල්ලා තින්නේ පොඩ්ඩක් ඉඳපන් දැන් එයි අරුවා අපේ අතුරෙන් ගිහිල්ලා වාඩේ වූ බං මම කකුල් රිදෙනවා බං වගේ ඩබල් උසක් ඉන්නේ බෑ මං යමං ගතුල්ද යකෝ ඇතුළට ගිහිල්ලා වාඩි වෙන්න මේ ඇඳුම් පිටින් ඇතුළට යන්න බඩ පිස්සුද බං අර පොරිසාදි අපිට අල්ලන් ගහයි කිලි කියලා පොඩයි ඉඳා ඒ අන්නේ නෝ වානේ අර බලා ඒ පාරට බලන්න නවත්ත ගන්න හරි පාරට බලන්න නවත්ත ගන්න මොකද මේ ආ මිනි බෑන්ඩ් ගහන සෙවලයක් කො බලා කවුරු කියලා දිතාගෙන ඉන්නේ ආ හිටාලකෝ හිටාලකෝ මම දුඹලට හොඳ පාඩම උගන්වන්න අද අයියා අර දෙවන අර අර මාත්තු අපි 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 කැමති උතුමත් එක්ක එකට වැඩ කරන්න साधारण मिनिशन अरे देवन संबंध मेरा अमुत बाले मत रावण राज्य हरियट हरियट हरी मूल इंदा मुंगे हरियाणा
මේ අපතියෝ දේවාලේ හතර මායිමට වද්ද ගන්න නරකයි. අනේ අම්මපා අපේ අනම් අම්මපා මට හිතනවා මුං එක මරාගෙන මැරෙන්නමයි. ඈනුගහ මේ ආමි සමරේ මෙතන මේ කෑකෝ ගහලා දේවාලට ඇවිල්ලා ඉන්න මිනිස්සුන්ව කලබල කරන්න එපා. හරි මෙහෙම කරමුකෝ. සමසේ හෙට උදේ එනවා. ඈ හෙට උදේ. අබැයි මතක ඇතුව නාලා එනවා. හ්ම් නාලා දේවාලට එනවා මම මොනව හරි කරලා දෙන්නම්. හරි හොඳම. හ්ම් හරි අවසරයි එනවා. සමරේ මොකද බං මේ මහදවල් බය වෙන්නේ හොල්මන් වලට වගේ. ඔබ දන්නේ නැද්ද බං මගේ විනෝදාංශේ හොල්මන් ෆිල්ම් බලන එක. ඒකනේ බං ඔය මට උඹට වගේ ගෑනු ප්‍රශ්න ඇති. මට ගෑනු පේන්නේ නිකන් හොල්මන් වගේ. මේ මම අද ආවේ උඹට කියලා වැඩක් කරගන්න. සා අතේ සල්ලිත් නැතුව හිටි. සල්ලි හැමතිස්සෙම උඹට සල්ලි තමයි. සල්ලි නැතුව පුළුවන්ද බං? මේ අපේ උත්තර අර ડોක්ටර් කාර්යයත් එක තියෙන සම්බන්ධය නවත්තන්නෙම නෑ. උනාරි කරන්න ඕනේ. අපි රැට හොල්මනක් වගේ ඇඳගෙන ගිහලා ඩොකව බය කරමු. පිස්සුද බං? මල මිනිත් එක්ක ඉන්න ડોක්ටර්ස්ලා හොල්මන් වලට බය නෑ බං. එහෙම නෙමේ. අපි මං ડોක්ටරයා වෙන කෙල්ලෙක් එක්ක ඉන්න ෆොටෝ එකක් එඩිට් කරලා හදමු. හදන්න. ඊට පස්සේ ඒක උත්තරාගේ නමට තැපැලෙන් යොමු. අයියෝ කරන්නංගෝ. කරන්න. තමාරු කරගන්න රුපියල් 500ක් නැහනේ. අම්මේ පසින්දු ඇවිල්ලා තේකක් හදන්න. සෑහෙන කාලෙකින් මට මාර නිදහසක් දැනෙනවා බං. කවුද හිතුවේ සේතකී වගේ කෙල්ලෙක් මං වගේ හිඟන්නෙට කැමති වෙයි කියලා? කෙල්ලෝ සල්ලි පස්සේ යනවා කියලා හිතුවට එහෙම නැති කෙල්ලොත් ඉන්නව නේ බං. ඒ වුණාට බං මං මේ ඉන්න තත්ත්වෙත් එක්ක සේතකී ව මගේ කරගන්න මට හිතෙන්නේ. ඒ ගමන මොකද්ද උඹ කියන්නේ? සේතකී වගේ සැපට හැදිච්ච අහිංසක කෙල්ලෙක් මාත් එක්ක ඇවිල්ලා දුක් විඳිනවට බලාගෙන ඉන්න බෑ බං. මට අර වැඩේ තරගයේ එකේ මට සල්ලි වලින් වෙන බිස්නස් එකක් කරන්න හිතෙනවා බං. මේ 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 උඹ ඔය හදන්න දෙයියෝ කෝප කරගන්න. ඕකනේ කියන්නේ. උඹලට පොඩ්ඩ හරි ගිය ගමන් කුලප්පු හැදෙනවා. කුලප්පුව නෑ බං. මං ඇත්ත කියන්නේ. දැන් මං ওই සල්ලි ටික වියදම් කරලා 100%ක් සේතකී මගේ කරගත්ත ගියාංගෝ. ඒත් මගේ හිතට හරි නෑ බං. මං ඒකට ආදරය කරන්න පටන් ගන්නෙමු නායකාරයෙක් වෙලා. මං ඒකට කැමති නෑ. එතකොට මගේ ආදරය ඇතුලේ ආව ජීවත් කරවන්න මට ඔළුව හදාගන්න බෑ බං. හරි හරි බං මට තේරෙනවා. හැබැයි අපිට මේ වැඩේ සේතකින් නැති වෙන්නත් පුළුවන්. නෑ නෑ මම යව නැති කරගන්න. මට යව නැතු වෙන්නෙත් නෑ. මම්මි සල්ලි ටික වේදම් කරලා මං මේ බිල්ඩින් කොන්ත්‍රාක් ගන්න තැනක් දාන්න හදන.
එහෙම නැත්නම් ඔය අපේ බාස්ලා කට්ටිය එකතු කරලා වැඩි ගන්නට බාස්ලා සප්ලයි කරන තැනක් දාන්න. එතකොට මට පුළුවන් නේ බං හැමදාම සේතගේ ආදරෙන් බලා ගන්න. අනේ මන්දබ. මන්නම් කියන්නේ අන්තිම පූජාවත් කරලම වෙගෙන හිතුවනම් හොඳයි කියලා. දෙයියෝ තරහා කරගෙන ගෑනු සතුටු කරලා වැඩක් නෑ බං. හරි ශෝක් කියා කරි හම්බ කරගන්න දේවාලට කතා කරන හැටි ඔයාගේ මිනි බෑන්ඩ් එක වගේද මේක සේවයක් හරිනම් ඉතින් ඔයා මේවට උදව් කරන්නත් ඕනේ අනේ මේ තේක හදලා දෙන්න බැරි නම් නිකන් ඉන්නෝ මට ওই බුරුකාර පව්කාර වැඩවලට සම්බන්ධ වෙන්න බෑ ඕවා අපායේ යන වැඩ ඔය ඉතින් දන්න තරම තමයි අපි ඇවිල්ලා හොඳ නම්බුකාර මිනිස්සු හොඳ වැඩක් නෙවෙයි නං උදේ ඉඳලා දේවාලට සෙනගෙයිද අනේ යනවා යන්න සෙනග ගෙන්නන්නද විදි නැත්තේ ඔය කිසි වැදගැම්මකට නැති දේශපාලන රැස්වීම් වල ඉන්න සෙනෙක. මේ පොල් තෙල් නේද? එළවලු තෙල් එළවලු තෙල්. මේ මේ ඊයර මතුරුපු තෙල් වලින් යන්නේ මං කරවල ටික බදලා තියෙන්නේ. ඉතින් මොනවා කරන්නද ඉතින් මතුරලා නැහැ නමුත් මොනිකක් ඉතින් තෙල්නේ. මම මොනෝයි දාලා දැම්ම. ජම් කටින්නේ අම්ම හැමතිස්සෙම කට් කරන්න වැරදිද අනේ අනේ මේ මම දන්න කට් කිරිල්ලක් නෑ දැන් මොකට දාවි කියපන්කො කට්ටක මංජල් ටික පැකට් කරාද ඕ ඒ ටික ඔක්කොම ඉවරයි මම මේ ආවේ අම්මට වෙන යෝජනාවක් කරන්න මොකද්ද දැන් මේ දේවාලයට මිනිස් වෙනවනේ අම්මේ එයාලගේ ළමයි අරගෙන මම ෆිල්ම් ස්කූල් එක පටන් ගත්තොත් කොහොමද උඹට පිස්සුද ඇත්තටම මෙතෙන්ට එන මිනිසුන්ට උඹට වගේ ෆිල්ම් පිස්සුවක් නැහැ මේ මිනිස්සු දහහක් ප්‍රශ්න ඔළුවේ තියාගෙන ඉන්නේ මේ දෙයියන්ගෙන් උදව් උපකාර ගන්න. අන්න ඒක තමයි අම්මේ කියන්නේ. ප්‍රශ්න කරදර කියන්නේ සාර්ථක නිර්මාණකරුවෙක්ගේ තිඹිරිගේ. අම්ම රායිව දන්නවද? ආ, කෙසේ කන් කඩේ රාමයියනේ. නෑ නෑ, හරි. ස්පිල්බර්ග් දන්නවද? අනේ මේ මම දන්නේ ස්පිල්බර්ග්ෙක් නෑ. අන්න ඒකනේ කියන්නේ අම්මා. දැන් අම්මගේ සිනමා දැනුමත් බින්දුවයි. මං කියන්නේ අම්ම තමයි ඉස්සෙල්ලම මේ ෆිල්ම් ස්කූල් එකට එන්න ඕන. මේ මගේ මේ බිස්නස් එකක් නැති වෙලා යන පොටක් ඕක. කියන්නේ අම්මලාට තමුන්ගේ ළමයි ගැන විශ්වාසයක් නැහැ. ඉතින් කොහොමද අපිට හරියන්නේ? කොහොමද විශ්වාස තියන්නේ උඹලා ගැන? දැක්කනේ. පහුගිය දවස්වල අර ෆිල්ම් කරන්න මොකද මිනිහෙක් ආව මන්නේකුත් අරගෙන. අන්තිමට අපි කෑලි කෑලි කපල විකුණන ওই මිනිහා. තාව නූලේ. හරි හරි ඉතින් එහෙම තමයි. දැන් බලන්නකෝ සංජය ලීලා බන්සාලි. කොච්චර මරණ දර්ජනාවද ෆිල්ම් කරන්න ගිහිල්ලා. දැන් කොහොමද ඔය මේ මේ චිත්‍රපටි උගන්වන්නේ කීපංකෝ බලන්න. මෙහෙමනේ අම්මේ. දැන් ওই මිනිස්සු උදේ පාන්දර ඇවිල්ලා පෑය දෙක තුනක් මේ රස්තිය දුවනවනේ මුකුත්ම වැඩක් නැතුව. අන්න ඒ වෙලාවට මම ඒ මිනිස්සුන්ගේ ළමයි ටික අරගෙන ෆිල්ම් ස්කූල් එකක් කරනවා. සාමාන්‍ය මුදලකට. බෑ 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 බෑ. ඒක හරියන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ. මම උඹට කවදා හරි ෆිල්ම් එකක් කරන්න සල්ලි දෙන්න. එතකන් සාම්බ්‍රාණි පැකට් කර කර හිටපන්. හරි? මෙහි චිත්‍රපට පාසල් බෑ. ආදි ආරි ඉතින් එහෙමවත් කරමු.
ඔය හිටිය දෙන්නත් එක්කම මගේ අතටම හවුණා. කවුද අම්මේ? වෙන කවුද? අර කුමාරියාමගේ දෝනියන්ද? මේ අයියට කියන්න ඕනේ ඒ පවුලෙන් ගෑනු ගන්න එහෙම ලෑස්ති වෙන්න එපයි කියලා. අයියෝ අම්මේ. අයියා දැන් මෙහෙන් ට්‍රාන්ස්ෆර් වෙලා යනවනේ. එතකොට ඉතින් ওই සම්බන්ධෙ නිකම්ම නවති. ඊට පස්සේ අයියා අලුත් හොස්පිටල් එකෙන් ලස්සන ලේඩි ડોක්ටර් කෙනෙක් හොයාගන්න. මේ ඕවා මුලදිම නවත්තලා දාන්න ඕනේ. ඔයත් ඌවට මුලදිම උදගෙඩි දුන්නනේ. කවුද දන්නේ ඉතින් ඒගොල්ලෝ ඒ වගේ මිනිස්සු කියලා? අනික ඉතින් අම්මත් ස්වතිකයක්කට කැමැත් වෙන්නේ හිටියේ. දැන් ওই කෑ ගැහුවට මමත් පස්සේනේ දැනගත්තේ. නිර්මලා මේ වංශය ගැන කියෝ කියෝ හිටියට. ඔය ස්වීටි කී වැඩ කළා තින්නේ හાર્ඩ්වෙයාර් එකක. ලස්සනට හිටියට. මට ස්ටීවන් කිව්වා. ස්වතිකේ වැඩ කළේ හાર્ඩ්වෙයාර් එක කියලා. ස්ටීවන් කිව්වා? මොකක්ද ඒත් එක්ක තියෙන සම්බන්ධකම? අනේ නෑ අම්මා මේ නිකන් යාළුකමට. මේ මීට පස්සේ ඕ යාළුකම් ඕනේ නැහැ. තේරුණාද?